සම්මා සම්බුදු සරණයි පින්වත් ඔබ සැමට. පින්වත්නි, ලෝතුරු තථාගත බුදුපියාණන් වහන්සේ විසින් දේශනා කොට වදාළ ශ්‍රී සද්ධර්මය ඔබ වෙත සංවේදනය කරන බෞද්ධ මාධ්‍යාලයේ කුරුණෑගල ඇත්කඳර ජය මහ විහාරස්ථානයේ පිහිටි ප්‍රාදේශීය කාර්යාලයේ මූලිකත්වයෙන් බාහිර පිටිකත කිරීමක් ලෙස ඔබ වෙත ගෙන එන සද්ධර්ම දේශනාව මෙලෙස ආරම්භ වන්නේ. අද දවසේදී මේ උතුම් සද්ධර්ම දේශනාව පැවැත්වීමට අප සිදු කළ ආරාධනාව පිළිගෙන මේ පුණ්‍යවන්ත භූමියට වැඩම කොට වදාළ පූජ්‍යපාද කෝරළයාගම සරණතිස්ස ගරුණී ස්වාමීන් වහන්සේව අපි සියලු දෙනා නමස්කාර පූර්වකව පිළිගනිමු. සාදු සාදු සාදු. පින්වත්නි, සද්ධර්ම දේශනාවේ දායකත්වයෙන් කටයුතු කරන්නේ කුරුණෑගල දෙමටලුව පොත්ගුල් මහ විහාරයේ විහාරාධිපති පූජ්‍යපාද රැකව ජිනරත්න ගෞරවනීය ස්වාමීන් වහන්සේ ප්‍රධාන විහාරස්ථ දායක සභාවේ පින්වත් පිරිසගේ දායකත්වයෙන් නැතුව. එසේනම් අපි සියලු දෙනා ගෞරවනීය දේශකයන් වහන්සේට නමස්කාර පූර්වක ආරාධනා කරමු මේ උතුම් සද්ධර්ම දේශනාව මෙතෙන් සිට සිදු කරන්නට. සාදු සාදු සාදු. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්කදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතුරේ සාරජ්‍ය විසරදස්ස සම්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤ්ඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතුවේ සාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤ්ඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතුවේ සාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤ්ඤුනෝ සම්මා සම්බුද්දස්ස දුල්ලභං ච manussත්තං බුද්ධපාදෝ ච දුල්ලභා දුල්ලභාෂන සම්පත්ති සද්ධම්මෝ පරම දුල්ලභෝති අති ගෞරවනීය අපි කවදත්
ගුරු තත්ත්වයෙහිලා සලකන වයඹ පළාතේ ප්‍රධාන අධිකරණ සංඝනායක දෙමතලෝ දික්වැහැර සිවල්ලව විහාරස්ථානාධිපති අවසරයි රැකව ශ්‍රී ජිනරතන නායක මාහිමිපාණන් වහන්සේගෙන් අවසර සද්ධර්ම ශ්‍රවණය කිරීම සඳහා වැඩම කළ දසසිල් මෑණියන් වහන්සේලා ඇතුළු සද්ධර්ම ශ්‍රාවක කාරුණික ගුණගරුක බෞද්ධ පින්නතුනි බොහෝම ශ්‍රද්ධාවෙන් යුක්තව මේ සියලු දෙනාම සැදී පැහැදී සූදානම් වෙන්නේ තථාගත ශාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් ලෝක සත්වයන් පිළිබඳව අප්‍රමාණ දයාවෙන් කරුණාවෙන් මෛත්‍රියෙන් යුක්තව අවබෝධ කරගෙන දේශනා කොට වදාළ පරම ගම්භීර වූ ශ්‍රී සද්ධර්ම රත්නයෙන් අබමල් රේණුවකටත් වඩා අඩු බොහෝම පුංචි කොටසක් දේශනා කරවගෙන ධර්ම ගෞරවය පෙරදරි කරගෙන දේශනාගත ධර්මයේ ශ්‍රවණය කරන්නත් එසේ ධර්ම ශ්‍රවණය කිරීමෙන් ලැබෙන අවවාද අනුශාසනා තම තමන්ගේ ජීවිතවලට එකතු කරගෙන වඩාත් නිවැරදි මෙලව ජීවිතයක් සකස් කරගන්නත් නිවැරදි වූ මෙලව ජීවිතයක් තුළින් සුගතිගාමී වූ පරලොව ආයති භවයකින් සැනසීමේ උතුම් පරමාර්ථයත් ඇතුවයි මේ සද්ධර්ම ශ්‍රවණය කරන්න සූදානම් වෙන්නේ. පින්නතේ බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ මේ උතුම් වූ ශ්‍රී සද්ධර්ම රත්නය යම් කෙනෙක් ලෝක සත්වයන් පිළිබඳව අනුකම්පාවෙන් බොහෝ දිනාට යහපත සිදු කරවීමේ අරමුණ ඇතුව මේ විදිහට පින්කම් සංවිධානය කරලා ධර්ම දේශනා කරවන්නේ නම් ඒ කාරණාව හඳුන්වන්නේ සද්ධර්ම දානමය පින්කම කියලා. සක්‍ර දේවේන්ද්‍රයන් වහන්සේ විටක් බුදුරජාණන් වහන්සේගෙන් විමසා සිටියා, ස්වාමීනි, මේ ලෝකේ බොහෝ දාන තියෙනවා. කොයිතරම්ද සියලු දාන කියලා සඳහන් කෙරුවොත් සියලු දාන මොනවද කියලා පවා අපි නොදන්නා තරමට මේ ලෝකේ දාන තියෙනවා. ඒ සියලුම දාන අතර හැම දානයකටම වඩා වැඩියෙන්ම ආනිසංස හම්බ වෙන යම් දානයක් වෙත්නම් ඒ එකම දානේ මොකක්ද ස්වාමීනි කියලා ඇහුවා. බුදුරජාණන් වහන්සේකට ලබල දුන්න පිළිතුර තමයි සබ්බ දානං ධම්ම දානං ජිනාති. මහරජ, සියලුම දානයන් අභිභවනය කළ මහත්ඵල මහානිසංසදායක එකම දානය මේ තථාගත ශ්‍රී සද්ධර්ම දානයයි කියලා. එහෙමනම් අද ධර්ම දේශනාවේ දායකත්වයේ දරණ දායක පින්වත් පිරිස ඒ මහානීය පින්කමේ ප්‍රධාන කොටස්කරුවන් බවට පත් වෙනවා. ධර්ම ශ්‍රවණය කරන්න පැමිණිච්ච අය. පින්නතනි බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළේ මේ සද්ධර්ම ශ්‍රවණය කිරීම ඉතාම ශ්‍රේෂ්ඨ පින්කමක් හැටියට. යම් කෙනෙක් බුදුරජාණන් වහන්සේ දේශනා කරපු විදිහටම ධර්ම ශ්‍රවණය කරනවා නම් ඒ පුද්ගලයාට මාර්ගඵල ලැබෙන බවට බුදුරජාණන් වහන්සේ සහතිකයක් දෙනවා. හැබැයි භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු විදිහටම බණ අහන්න ඕනේ. ඒ දේශනා කරපු විදිහ කියලා කියන්නේ අනීවරණ සූත්‍රයෙන් පැහැදිලි කළා ධර්ම ශ්‍රවණය කළ යුතු ආකාරය. ඒ තමයි මේ ධර්ම දේශනාව ශ්‍රවණය කරන අතරතුරදීම මාගේ පංච නීවරණ ධර්මයන් යටපත් වේවා. සප්ත බෝධ්‍යාංග ආදී ධර්මයන් වැඩි දියුණු වේවා.
මේ දේශනාව අතරතුරදීම මට උතුම් මාර්ගඵලයක් අවබෝධ වේවා කියන සිතින් යුක්තවම ධර්ම ශ්‍රවණය කරන්න කියලා දේශනා කළා. හරියටම මේ උතුම් ප්‍රාර්ථනාව මුදුන්පත් කර ගැනීම වෙනුවෙන්ම යමෙක් ධර්ම ශ්‍රවණය කරන්නේ නම් ඒ පුද්ගලයා ත්‍රි හේතුක ප්‍රතිසන්දියකිනුත් යුක්තයි නම් ඒ දේශනාව අතරතුර මාර්ගඵල ලැබෙන බව බුදුරජාණන් වහන්සේ දේශනා කළා. උත්සාහ කරමු බුදුරජාණන් වහන්සේ කැමති වෙන විදිහට සද්ධර්ම ශ්‍රවණය කරන්න. ධර්ම ශ්‍රාවක පින්නතුන්ට ශ්‍රවණය කරන්න අද දේශනා කරන්න යොදාගත් ධර්ම මාතෘකාව මම මුලින් සිහිපත් කළා. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී මුඛ ධාතුවෙන් දේශනා කොට වදාළ මේ උතුම් ගාථා රත්නය ධම්මපද පාළියේ මේ ගාථාව සඳහන් වෙනවා. දුර්ලභංච manussත්තං බුද්ධපාදෝච දුර්ලභා දුර්ලභාශන සම්පත්‍ති සද්ධම්මෝ පරම දුර්ලභෝ. මේ ලෝකේ ලබන්න තියෙන යම් දුර්ලභ කාරණාවක් වෙත්නම් මෙන්න මේ ගාථා රත්නයෙන් සඳහන් කරන මේ කාරණා හතර මේ ලෝකේ තියෙන පරම දුර්ලභ කාරණා හතර. පළවෙනි කාරණාව දුර්ලභංච manussත්තං. මනුෂ්‍ය ආත්ම භාවයේ ඊටාම දුර්ලභයි. බුද්ධපාදෝච දුර්ලභා. බුද්ධෝත්පාද කාලයක් ලැබෙන එකත් තාමත්ම දුර්ලභයි. දුර්ලභාශන සම්පත්‍ති. පංච ඉන්ද්‍රියන්ගේ විකලත්වයකින් තොරව ඉපදෙන්න ලැබෙන එකත් හරිම දුර්ලභයි. සද්ධම්මෝ පරම දුර්ලභෝ. නිර්මල වූ බුද්ධ දේශනාව ලෝකේ තාම දුර්ලභයි. මේ තමයි මේ ගාථා රත්නයෙන් සඳහන් කරන්නට යෙදෙන ලෝකේ පරම දුර්ලභ කාරණා හතර. මේ අපිට තියෙන කාල වේලාව තුළ මේ කරුණු හතර පිළිබඳව අපි ටිකක් කෙටියෙන් සාකච්ඡා කරමු. දුර්ලභංච manussත්තං. මනුෂ්‍ය ආත්ම භාවය ඊටාම දුර්ලභයි. පිටුතුරි එහෙම ධර්මයේ සඳහන් කරලා තිබුණාට අද ජීවත් වෙන හුඟක් අයට ඒ කාරණාව වැටහිලා නැතුව ජීවත් වෙනවා වගේ තමයි පේන්නේ. නමුත් ලෝකේ මිනිස්සු ඉන්නේ ඊටාම ටිකයි. අපිට තේරෙන්නේ නැති වුණාට බුදුරජාණන් වහන්සේම ඒ සඳහා කරුණු අපිට ඕන තරම් පැහැදිලි කළා. මේ ලෝකෙම ජීවත් වෙන මිනිස්සු ප්‍රමාණය මෙච්චරයි කියලා ගණන් කරලා කියන්න පුළුවන් තරමට අද ලෝකෙ දියුණු වෙලා තියෙනවා. ඒ නිසා ලෝකෙ ජීවත් වෙන්නේ මෙන්න මේ තරම් ප්‍රමාණය කියලා කියනවා. දෙමතුළු ගමේ ජීවත් වෙන ප්‍රමාණය මෙච්චරයි කියලා කියන්න පුළුවන් කමකුත් තියෙනවා. කුරුණෑගල දිස්ත්‍රික්කයේ ජීවත් වෙන පිරිස මෙච්චරයි කියලා කියන්න පුළුවන් කමකුත් තියෙනවා. ඒ වුණාට මිනිසෙයින් හැර අන්‍ය ජීවීන් පිළිබඳව කල්පනා කරලා බැලුවොත් දෙවටලුව ගමේ ජීවත් වෙන මිනිසුන්ගේ ප්‍රමාණය නම් කියන්න පුළුවන්. ඒ වුණාට දෙවටලුව ගමේ ජීවත් වෙන මදුරුවන්ගේ ප්‍රමාණය කාටවත් කියන්න පුළුවන්ද? දෙවටලුව ගමේ ජීවත් වෙන කූඹියන්ගේ ප්‍රමාණය කාටවත් කියන්න පුළුවන්ද? දෙවටලුවේ වැවේ තින්න ජලජ ජීවීන් ප්‍රමාණය මෙච්චරයි කියලා කියන්න පුළුවන් කෙනෙක්? වැසිකිලි වලවල් වල ඉන්න පණුව ප්‍රමාණය කියන්න පුළුවන් කෙනෙක්? එහෙම කියන්න නම් කිසිම කෙනෙක් නැහැ. ඒ කාරණාව විතරක් මදිද මිනිසුන්ට වඩා අන්‍ය ජීවීන් වැඩි කියන්න? මේ ගමට සීමා වෙච්ච මේ මහ පොළොවෙන් පණුව කොයි තරම් හම්බ වෙයිද අපට? අසීමාන්තික ජීවීන් ප්‍රමාණයක් මේඝ ප්‍රදේශය තුළ ජීවත් වෙනවා. ලෝක ජනගහණයට වඩා වැඩි ජීවීන් ප්‍රමාණයක් මේඝ ප්‍රදේශය තුළම ජීවත් වෙනවා. මමය කියලා හඳුන්වා ගන්න
පුද්ගලයාගේ පංචෝපාදානස්කන්ධය ඇසුරු කරගෙන මේ ශරීරය තුල ජීවත් වෙන ජීවීන්ගේ ප්‍රමාණය ඉතා විශාල ප්‍රමාණයක්. ඒ නිසා අපි කවුරුවත් කොතනවත් තනියම ජීවත් වෙනවා එහෙම නෙමෙයි. විශාල ජීවීන් ප්‍රමාණයක් එක්කයි අපි ජීවත් වෙන්නේ. ඒ කාරණාවෙන් අපිට පැහැදිලි වෙනවා මිනිස්සු කොයි තරම්නම් ටික දෙනයිද ජීවත් වෙන්නේ කියලා. අපි බුදුරජාණන් වහන්සේ හරි අපූර්ව උදාහරණයක් දේශනා කළා. ඒ පිළිබඳව සඳහන් කරන්න ටිකක් කලින් මනුස්ස ජීවිතයක් ලබලා උපදින්න පින්තුනි අපි කළ යුතු විශේෂ පින්කමක් තියෙනවා. මිනිහෙක් වෙලා ඉපදෙන්න තව බොහෝ දේවල් ලබන්න පින්කම් මේ ලෝකේ තියෙනවනේ. අපි බුදුරජාණන් වහන්සේ දසදාන වස්තුවක් දේශනා කළා. ආහාර දන් දුන්නාම ආහාර ලැබෙනවා. පාන වර්ග දන් දුන්නාම පාන වර්ග ලැබෙනවා. වස්ත්‍ර දන් දුන්නාම වස්ත්‍ර ලැබෙනවා. පාවහල් වගේ දේවල් දන් දුන්නාම යානා ලැබෙනවා. මේ වාගේ දස දාන වස්තුවක්ම භාග්‍යතුන් වහන්සේ දේශනා කළා. මේ මේ දේවල් දුන්නාම මේ මේ දේවල් ලැබෙනවා. එතකොට මොනවා කරහමද මනුස්ස ජීවිතයක් ලැබෙන්නේ? ඒක හරි වටින කාරණාවක් වෙනවා. හැබැයිවටම මනුස්ස ජීවිතයක් ලබන්න නම් අපි කළ යුතු පින්කම මොකක් වෙයිද? සිල් ආරක්ෂා කරන්න ඕනේ. ඒක තමයි මනුස්ස ජීවිතයක් ලබන්න කරන්න තියෙන හොඳම පින්කම. ඒ නිසා බුදුරජාණන් වහන්සේ අපිට මේ සීලය විවිධ මට්ටම් වලින් දේශනා කරලා තියෙනවා. මේ ලෝකේ ජීවත් වෙන සෑම මිනිසෙක්ම තරාතිරමකින් තොරව ආරක්ෂා කරගත යුතු නিত্য වූ සීලය හැටියට දේශනා කොට වදාළේ පංචශීල. එතනින් පටන් අරගෙන අටසීල්, නවාංග උපෝසත සීලය, ආජීවාශ්‍රමක සීලය, දස සීලය, ගෘහස්ථ දස සීලය, සාමණේර දස සීලය වශයෙන් කොටස් දෙකකට බෙදෙනවා. ඊට පස්සේ මේ ලෝකෙ දෙවියොත් වන්දනා කරන, බ්‍රහ්මයොත් වන්දනා කරන, මහ රහතුන් වහන්සේලා වන්දනා කරන, සියලුම සීලයන්ට උත්තරීතර වූ උපසම්පදා සීලය, මේ ආදි වශයෙන් සීලී මට්ටම් ගණනාවක් බුදුරජාණන් වහන්සේ පැහැදිලි කළා. ඒ අතර සියලු දෙනාගේම නিত্য වූ සීලය පංචසීල. මේ සිල් ආරක්ෂා කරගන්න එක මනුස්ස ජීවිතයක් ලබන්නේ ඉතාම වටිනවා. මීට වඩා මනුස්ස ජීවිතයක් ලබන්න හේතු වෙන වෙනත් පින්කමක් සඳහන් වෙන්නේ නැහැ. මේ සීලය තමයි නැවත සුගතියක උපදින්න ඕන නම් හැම කෙනෙක්ම ආරක්ෂා කරගත යුතු සීලය. මේ සීලයෙන් තමයි උපදින තැන තීරණය කරන්නේ. සමහර කෙනෙක් හිතනවාද දානයක් මානයක් දුන්නහම විතරක් ඇති කියලා. වෙනතින් දන් දුන්නට කවදාවත් උපදින තැන තීරණය වෙන්නේ නැහැ. ඒක ධර්මයේ අපූර්වවට පැහැදිලි කරනවා. දන් දුන්නහම ලැබෙන්නේ කොතන හරි තැනක ඉපදුනහම ලැබෙන්නේ මොනවද කියන එක තීරණය කරනවා දානය. එතකොට සත්වයා තව තැනක උපද්දවන්න දානයට ශක්තිය නැහැ. ඉපදුනහම ලැබෙන්නේ මොනවද කියන එක තමයි දානෙන් තීරණය කරන්නේ. සීලෙන් තීරණය කරන්නේ උපදින්නේ කොහෙද කියන එක. සිල් නැතුව දන් දුන්නොත් සමහර වෙලාවට සමාජයේ මේ කාරණාව අපි බහුලව දකිනවා. හරියට සිල් සම්පූර්ණ කරලා නැහැ. ඒ වුණාට දානීය බොහෝම ඉහලින් දන් දෙනවා. හැබැයි සීලය ගැන කල්පනාවක් නැහැ. අන්න එහෙම කට්ටියට වෙන්නේ මොකද කියලා ජානුසෝනි සූත්‍රයෙන් බුදුරජාණන් වහන්සේ දේශනා කළා.
තිරිසන් ආත්මවල උපදිනවා. සුනක වෙලා ඉපදෙනවා, අශ්ව වෙලා ඉපදෙනවා, ඇත්තු වෙලා ඉපදෙනවා. හැබැයි තිරිසන් ආත්මේ ඉපදුනාට දන් දීලා තියෙන නිසා හරියට ලැබෙනවා. ඒ තමයි දීමනාව විපාක දෙන හැටි. සමහර සුනකයෝ ගැන අපේ අය හොඳට දන්නවා. සමහර අයට නම් අපි අගුපිලටවත් දෙන්න දෙන්නේ නැහැ. තවත් සුනක වෙන ආකාර කීපයක් තියෙනවා. විශේෂයෙන් මාන්නාධිකයන් සුනකයෝ වෙලා ඉපදෙනවා. නමුත් මෙතන සඳහන් කරන්නේ සිල් නැතුව සුනකයෝ වෙච්ච අය ගැන. අපේ සමහර ගෙවල් වල හැදෙනවා සමහර මිනිස්සුෙකුට නැති තරම් ඒ සුනකයන්ට සැප තියෙනවා. මිනිස්සුන්ට එච්චර සැප නැහැ. පුදුම විදිහට ලැබෙනවා. සමහර ගෙවල් වල සුනකයාට වෙනම සේවකෙක් ඉන්නවා. තවත් සමහර ගෙදරක සුනකයන්ට වෙනම වාහනක් තියෙනවා. වාහන විතරක් නෙමෙයි රියදුරෙකුත් ඉන්නවා. ඒ තරම් පුදුමාකාර සැපයි. ඒ මොනවා කරපු නිසාද? සංසාරේ හොඳට දන් දීලා තියෙනවා. එහෙනම් එච්චර දන් දුන්න කෙනා තිරිසන් වුණේ? නමුත් සීලය ගැන කල්පනාවක් තිබුණේ නැහැ. මනුස්ස ලෝකේ ජීවත් වෙන අයගෙන් කීයෙන් කී දෙනාද සීලයට ලොකු වටිනාකමක් දෙන්නේ? ඉතාමත්ම සුළු ප්‍රමාණයයි. අන්න ඒක නිසාම අපේ බුදුරජාණන් වහන්සේ අපූර්ව උදාහරණයක් ගෙන හැර දැක්වුවා මනුස්ස චුති කියන සූත්‍ර දේශනාවෙන්. මේ මහ පොළවෙන් වැලි ටිකක් අරගෙන බුදුපියාණන් වහන්සේගේ ශ්‍රී හස්ත ධාතුවේ නිය ධාතුව මත තියාගත්තා. බුදුපියාණන් වහන්සේගේ නිය ධාතුව මත වැලි හිටින්නේ නැහැ. ශරීරයේ දූවිලි පොදක්වත් රැඳෙන්නේ නැත්තම් නිය ධාතුව මත කොහොම වැලි රැඳෙන්නේ? ඒ නිසා අට කතාවේ පැහැදිලි කරනවා අදිෂ්ඨාන කරලායි බුදුරජාණන් වහන්සේ වැලි ටික තියාගන්නේ කියලා. මෙන්න මේ වැලි ටික භික්ෂූන් වහන්සේලාට පෙන්නලා අහනවා, මහණෙනි මගේ නියමත තියෙන වැලි ප්‍රමාණයද වැඩි, මේ මහ පොළවේ තියෙන වැලි ප්‍රමාණයද වැඩි කියලා. භික්ෂූන් වහන්සේලා උත්තරයක් දුන්නා, ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ, නිය ධාතුව මත තියෙන වැලි ප්‍රමාණය යම්සේද ඊට වැඩි මහ පොළොවේ තියෙන වැලි ප්‍රමාණය කෝටි ප්‍රකෝටි වාරයකින් වැඩි කියලා. අසංඛ්‍ය ගණන් වාරවලින් මහ පොළොවේ වැලිම වැඩි. බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා, මහණෙනි මේ මනුස්ස ලෝකේ ජීවත් වෙන අය, එතකොට එදා මිනිස්සු විතරද අයිති වෙන්නේ? අද මිනිස්සුත් අයිති. බණ අහන ඔබත්, බණ කියන මමත් එතෙන් අයිති. මේ මනුස්ස ලෝකේ ජීවත් වෙන මිනිස්සු මරණයට පත් වෙලා නැවත සුගතියක උපදිනවනම් උපදින්නේ මෙන්න මේ නියමත තියෙන වැලි ප්‍රමාණයටත් වඩා අඩු පිරිසක්. නැවත සුගතියට එන්නේ නියපොත්තේ තියෙන වැලි ප්‍රමාණයටත් වඩා අඩු පිරිසයි. අනිත් සියලු දෙනාම සතර පායි කොයි යන අය. ඊළඟට මේ විස්තරය අට කතාවේ තවත් විස්තර කරනවා. බුදුරජාණන් වහන්සේ නිය ධාතුව මත වැලි තියාගත්ත කියලා කීවට මේ මුළු නිය ධාතුව මතම වැලි තියාගෙනද නැහැ කියලා. අපේ නියපොත්ත යම් තැනකින් පටන් ගත්තහම මස් වලට ඇලිලා ඉස්සරහට දික් වෙනවා. දික් වෙලා ඇවිල්ලා ඇඟිල්ල කෙලවරින් මස් වලින් ගිලිහිලා ඉස්සරහට දික් වෙනවා. දැන් ඒ ඉස්සරහට ගිලිහිලා දික් වෙච්ච ටික අපිට පේනවා සුදු පාටට. මස් වලට ඇලිච්ච ටික රතු පාටයි. මස් වලින් ගිලිහිච්ච ටික සුදු පාටයි. එතකොට බුදුරජාණන් වහන්සේ වැලි තියාගන්න ඇත්තේ මස් වලින් ගිලිහිච්ච කොටසද මස් සහිත කොටසද? මේ වැලි ටික රඳවගත්ත කියලා සඳහන් කරනවා මස් වලින් ගිලිහිච්ච කොටසේ.
පුංචි ප්‍රමාණයකද වැලි තියාගෙන තියෙන්නේ කියලා. ඒ ටිකක් පෙන්නලා කොහොමද දේශනා කළේ? මහණෙනි මේ මනුස්ස ලෝකේ ඉන්න අය මරණයටපත් වෙලා ආපහු සුගතියට, මනුස්ස ලෝකෙට, දිව්‍ය ලෝකෙට, බ්‍රහ්ම ලෝකෙට සුගතියක යන්නේ මෙන්න මේ ප්‍රමාණයටත් වඩා අඩු පිරිසයි. එහෙමනම් දැන් අපේට තේරෙනවද දුර්ලභංච manussත්තං මේ මිනිස් ආත්මභාවයේ මොන තරම්නම් දුර්ලභද කියලා. එතකොට ඒ දුර්ලභ මිනිස් ජීවිතේ නිමේත ඔබට ලැබිලා තියෙනවා. ගොඩාක් කරුණු විස්තර කරන්න තරම් මේක කාලය නෙමෙයි. දෙවෙනි කාරණාව බුද්ධපාදෝච දුර්ලභා. මනුෂ්‍ය ජීවිතෙත් එච්චරම දුර්ලභයි. බුද්ධෝත්පාදේ තවත් දුර්ලභයි. මනුෂ්‍ය ජීවිතයක් හම්බුණා. නමුත් බුද්ධෝත්පාදයක් හම්බුන්නේ නැහැ. බුද්ධෝත්පාදයක් හම්බුනේ නැත්තම් ඒ මනුෂ්‍ය ජීවිතේ මොනතරම් අවාසනාවන්තද? අබුද්ධෝත්පාද කාලෙත් යහපත් ගුණධර්ම තනියම හිතල සම්පූර්ණ කරපු අය කියා. මේ අබුද්ධෝත්පාද කියල කියන්නේ ලෞතුරා බුදුරජාණන් වහන්සේලා පහළ වෙන්නේ කියන එකනේ. ඒ කාලෙට පසේ බුදුරජාණන් වහන්සේලා පහළ වෙනවා. පසේ බුදුරජාණන් වහන්සේලා ධර්ම දේශනා කරනවා. මිනිස්සු උන්වහන්සේලාගෙන් බණ අහනවා. බණ අහලා මිනිස්සු යහපත අයහපත මොකද්ද කියලා දැනගන්නවා. හැබැයි සමාජයේ සමහර අයගෙන කතාවක් තියෙනවනේ, පසේ බුදුරජාණන් වහන්සේලා ධර්ම දේශනා කරන්නේ නැහැ කියලා, ධර්ම දේශනා කරන්න බෑ කියලා. පසේ බුදුරජාණන් වහන්සේට ධර්ම දේශනා කරන්න බැරි පුළුවන්. මහා කල්ප කීයක් පාරමිතා සම්පූර්ණ කරලද පසේ බුදු කෙනෙක් වෙන්නේ? මහා කල්ප අසංඛ්‍ය දෙකයි ලක්ෂ එකක්. පාරමිතා පුරලයි පසේ බුදු කෙනෙක් වෙන්නේ. එතකොට පින්නතනි අපි ධර්ම දේශනා කරන්නේ එහෙම පාරමිතා පුරලද? නෑ. කිසිම පාරමිතාවක් එහෙම පුරලා නැතුව අපිට බණ කියන්න පුළුවන් නම් මහා කල්ප අසංඛ්‍ය දෙකයි ලක්ෂ එකක් පාරමිතා පුරපු පසේ බුදු පියාණන් වහන්සේට බණ කියන්න බෑ කියලා කවුරු හරි කියනවා නම් ඒක මොනතරම් මිත්‍යා දෘෂ්ටියක්ද? ඒක භාග්‍යවතුන් වහන්සේට, පසේ බුදුරජාණන් වහන්සේට කරන මොනතරම් අගෞරවයක්ද? පසේ බුදුරජාණන් වහන්සේලා ධර්ම දේශනා කරපු තැන් පිළිබඳව ත්‍රිපිටකයේ බොහෝ තැන්වල පැහැදිලි කරලා තියෙනවා. ඒ හින්දා උන්වහන්සේට ධර්ම දේශනා කරන්න බැනිකමක්, ධර්ම දේශනා කරන්න බැනිකමක් නැහැ. උන්වහන්සේලාගෙන් බණ අහලා යහපතේ පිහිටියා. ආගෙහිම පින් කරපු අය හිටියා. හැබැයි බුද්ධෝත්පාදයේ ඊට වඩා අතිශයින් ශ්‍රේෂ්ඨයි ලෞතුරා බුදුරජාණන් වහන්සේ නමකගේ උප්පත්තිය. ඒක දුර්ලභයි. මහා කල්ප ගණනාවක් සමහර වෙලාවට බුදුරජාණන් වහන්සේලා දෙන්නෙක් අතර කාලයේ මහා කල්ප අසංඛ්‍ය ගණන් තියෙනවා. බුදුපාල වෙන්නේ ඔබටත් හම්බෙච්ච මේ මනුස්ස ජීවිතේ හරි වටින් තැනක තියෙන කියන එක අමතක කරගන්න එපා. ඇයි මං එහෙම සඳහන් කළේ? නොසැලකිල්ලෙන් ඉඳලා මොකක් හරි වැරදීමකින් අවීචියට යන්න තරම් කර්මයක් කෙරුණොත් මේ ජීවිතෙන් අවීචියට ගියොත් ඊළඟට ආයෙ ගොඩට එන්න වෙන්නේ කොයි කාලෙද? මේ ජීවිතෙන් අවීචියට ගියොත් අන්තර්කල්පයක්නේ අවීචිය ආවිෂය. ඒ නිසා ඊළඟ අන්තර්කල්පේ මිනිස්සු ජීවත් වෙන ආයු ප්‍රමාණය අවුරුදු 60 65ක් වගේ කාලය, අද එහෙම කාලයක් වෙ තියෙන්නේ 60 65ක් වගේ. එහෙනම් අන්තර්කල්පය සම්පූර්ණ වෙනකොට ඊළඟ අන්තර්කල්පේ මිනිස්සු ජීවත් වෙන කාලය අවුරුදු 60 65ක් වෙන කාලය තමයි අවීචයෙන් නිදහස් වෙන්න පුළුවන් වෙන්නේ. ඉතින් අවීචයෙන් නිදහස් වෙච්ච ගමන්ම අපි මිනිස්සු වෙනවද? එහෙම
වෙන්නේ නැහැ. ඊට පස්සේ ඔසුපත් නිරයන්ට වැටෙනවා. ඊට පස්සේ තිරිසන් ලෝක වලට වැටෙනවා. තිරිසන්ව ආයෙත් පව් කරනවා. ආයෙත් තිරිසන්ව නිරයට වැටෙනවා. මෙහෙම මෙහෙම වෙලා කොහොම හරි මනුස්ස ජීවිතයක් කවදා හම්බ වෙයිද දන්නේ නැහැ. හැබැයි දැන් අවීචීට ගියොත් මේ ජීවිතෙන් මෛත්‍රී භාග්‍යතුන් වහන්සේ කොහොමවත් මුණගැහෙන්නේ නැහැ. මෛත්‍රී භාග්‍යතුන් වහන්සේ මගේ හැරගත්තොත් අපි පින්නතුන් දන්නවද මේ මහා කල්පේ ඉවර වෙන්නේ තවත් අන්තර කල්ප 50 ගානක් තියෙනවා. ඒ අන්තර කල්ප 50 ගානෙම බුදුරු පහළ වෙන්නේ නැහැ. ඊට පස්සේ මහා කල්පේ විනාශ වෙනවා. අවුරුදු අසංඛ්‍ය ගණන් ගෙවිලා ආපහු මහා කල්පය හට ගන්නවා. ඒ මහා කල්පයත් විනාශ වෙනවා. එහෙම එහෙම මහා කල්ප ගණනාවක් ඇති වෙනවා. කොච්චරක්ද මහා කල්ප අසංඛ්‍යය විතර ඇති වෙවි නැති වෙනවා. බුද්ධ ශූන්‍යයි. ආන්ති වාගේ ශූන්‍ය වූ අනාගතයක් මෛත්‍රී භාග්‍යතුන් වහන්සේගෙන් පස්සේ අපිට තියෙනවා. මේ ලැබිලා තියෙන අවස්ථාවේ වටිනාකම කොයිතරම්ද කියලා වචනින් කියන්න බෑ. එහෙනම් අදම දැන් දැම්ම වීර්ය ආරම්භ කරන එකමයි වටින්නේ. මේ බුද්ධෝත්පාදයේ දුර්ලභයි. දුර්ලභ වූ බුද්ධෝත්පාදයක උපදින්න අපිට වාසනාව ලැබුණා. මේ කාලේ කරගන්න පුළුවන් පින්වල තියෙන වටිනාකම බුද්ධෝත්පාද කාලයක කරන කුසලයයි අබුද්ධෝත්පාද කාලයක කරන කුසලයයි අතර විශාල වෙනසක් තියෙනවා. මම ඒකට එක උදාහරණයක් දෙකක් අපේට පැහැදිලි කළොත් ඔබේ ජීවිතේ වටිනාකම තේරුම් ගන්න. සක්‍ර දේවේන්ද්‍රයන් වහන්සේ උන්වහන්සේ සක්දිවිදු බවට පත් වෙන්නේ දිවි හිමියන් වෘතපද හතක් ආරක්ෂා කළා. අබුද්ධෝත්පාද කාලයක සක්ක නාම කියන සූත්‍ර දේශනාවේ බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා මගෝ නාම මානෝ වපෝසි. මහණෙනි ඒ කාලේ මග කියලා මානවකෙක් හිටියා. ආන්ගේ මග කියන මානවකයා තමා මේ වෘතපද හත ආරක්ෂා කළේ සත් දෙවිඳු වෙන්න. මොනවද ඒ කාලේ ආරක්ෂා කරලා තියෙන වෘතපද හත? සක්කනාම සූත්‍රයේ තියෙනවා දිවි හිමියෙන් දෙමව්පියන්ට සලකන්න ඕනේ, දිවි හිමියෙන් වැඩිහිටියන්ට සලකන්න ඕනේ, දිවි හිමියෙන් මිහිරි වචන කතා කරන්න ඕනේ, දිවි හිමියෙන් කේලා කියන්නේ නැතුව ඉන්න ඕනේ, දිවි හිමියෙන් දන් දෙන්න යොමු වෙන්න ඕනේ, දිවි හිමියෙන් මුසාවස් නොකියන්න ඕනේ, දිවි හිමියෙන් කේන්ති පෙන්න නැතුව ඉන්න ඕනේ, කේන්ති නොගන්න ඕනේ. කේන්ති ආවත් ළඟ ඉන්න කෙනාට දැනෙන්නවත් අරින්නේ නැහැ තමන්ට කේන්තියක් කියලා. මේ කාරණා හත ජීවිතේ පරදුවට තියලා සම්පූර්ණ කරගෙන තමයි මගමානවක දෙව්ලෝ යන්නේ. සත් දෙවිඳු බවට පත් වෙනවා. ඉතින් මේ වැඩේ කරන්න ලේසි ඇති කියලා හිතනවද? මේක අති දුර්ලභ පහසු වැඩක්. නමුත් ඒක සම්පූර්ණ කරගත්තා. මේ දුර්ලභ කාරණා නැත්නම් මේ කරුණු හත අපහසු කාරණා හත දිවි හිමියෙන් ආරක්ෂා කරලා සක්දෙවිඳු බවට පත් වෙච්ච සක්‍ර දේවේන්ද්‍රයන්ගේ ආයුෂ අපේ බුදුරජාණන් වහන්සේගේ කාලේ පිරිුණා. ආයු පිරිුණාට පස්සේ මතක් වුණා අනේ ආපෝ සැරයක් මං සක්‍ර දේවේන්ද්‍ර වෙලා ඉපදෙනවා නම් කොච්චර හොඳද, මට ඒක කරගන්න බැරිද කියලා හිතුණා. එතකොටම මතක් වුණා බුදුරජාණන් වහන්සේට ඉන්නවනේ, භාග්‍යතුන් වහන්සේ ළඟට ගියොත් නම් මට ආනිසක් දෙන්න වෙන්න පුළුවන්. පංචසික කියන ගාන්ධර්ව පුත්‍රයෙක් එක්ක බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන්න ඇවිල්ලා වන්දනා කළාට පස්සේ දැන් මේ වෙලාවේ ආයුෂ වේගෙන් පිරිනවනක් දෙවිදී බුදුරජාණන් වහන්සේ සක්ක පඤ්ඤ කියන සූත්‍රය සක් දෙවිඳු අරමුණු කරලා දේශනා කළා.
සූත්‍ර දේශනාව ඉවර වෙනකොට සක්දිවිඳු මරණයටපත් වුණා. මරණයටපත් වෙච්ච ගමම්ම එතනම ඇහි පිල්ලම් ගහන නිමේෂයටත් කලින් නැවත සක්‍ර දේවේන්ද්‍රය වෙලාම පහළ වුණා. සක්දිවිඳු මැරිලා උපන්න බව දැනගත්තේ බුදුරජාණන් වහන්සේ සක්දිවිඳු විතරයි. තේරුණාද අපි ඇහිට කතාවේ වෙනස? එදා වෘතපත හතක් මුළු ජීවිතයෙන්ම රැකලා සක්දිවිඳු වුණා. නමුත් බුද්ධාන්තරයක එක පණක් හරියට අහලා සක්දිවිඳු වෙන්න පුළුවන් වුණා. එහෙනම් බුද්ධාන්තරයක ඉපදිච්ච කෙනෙකුට එක පින්කමක් හරියට කරගත්තොත් සක්දිවිඳු වෙන්න පුළුවන්. දෙව්ලොව යන්න පුළුවන්. හැබැයි ඒ පින්කම කරන්නේ කොහොමද කියලා හරියටම දැනගන්න ඕනේ. දැනගෙන පින්කම කරන්න ඕනේ. ආන් ඒ භාග්‍ය ඔබට තියෙනවා. සක්දිවිඳු සම්බන්ධයෙන්ම තවත් එක කරුණක් සඳහන් කළොත් අපේ මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ සමාධියෙන් අවදි වෙච්චාම දුප්පත් කෙනෙක් හොයාගෙනම තමයි පිණ්ඩපාතේ වටින්නේ. ඒකට හේතුව මේ සමාධියෙන් අවදි වෙච්ච රහතන් වහන්සේ නමකට ඒ දවසේම දානයක් පූජා කරගත්තොත් කෙනෙක් එක්ක එදාම නැත්තම් එදා ඉඳලා දවස් 7ක් ඇතුළත එක්ක එයාට රජකමක් හම්බ වෙනවා. නැත්තම් සිටු තනතුරක් සේනාපති තනතුරක්වත් හම්බ වෙනවා. ඒ තරම්ම ආනිසංසයි සමාධියෙන් අවදි වෙච්ච ගමන් රහතන් වහන්සේට දන් දෙන එක. ඇයි? වෙනදේ මනුස්ස ලෝකේ මිනිහෙකුට ජීවත් වෙන්න පුළුවන් ආහාර නැතුව දවස් 7ක් විතරයි. එතකොට මේ සමාධියට සමවැදුනහම දවස් 7ක්ම අවදි වෙන්නේ නැහැ. 7 වෙනි දවසේ තමයි අවදි වෙන්නේ. එතකොට ඉතින් ආහාර පිපාසාව, ආහාර නැති වේදනාව හොඳටම දැනෙනවා. මොකද අද කවුරු හරි දානයක් මට දුන්නේ නැත්තම් උන්වහන්සේ එදාම පිරිනවම් පානවා. ලෝකෙට පිහිට වෙන මේ මහා ගුණවත් සත්පුරුෂයා තව චිරාත් කාලයක් ලෝක සත්ත්වයාට පිහිට විය යුතුයි කියලා කල්පනා කරලා කෙනෙක් උන්වහන්සේට දාන වේලක් පූජා කරනවා නම් ආන් එයාට ලැබෙන ආනිසංස ප්‍රමාණය අසීමාන්තිකයි. එවලෙම විපාක දෙනවා. ඒ තරම්ම මහත්ඵල වෙන්නේ ඒකයි. මේ සත්පුරුෂයන්න් වහන්සේ ජීවමාන කරවන නිසා. අන්න ඒ නිසා තමයි මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ දුප්පත් කෙනෙක්ම හොයාගෙන යන්නේ පිහිට වෙන්නේ. සක්දෙවිඳුගේ භාර්යාව ටික දිව්‍යාංගනාව ටිකක් උන්වහන්සේට දාන දෙන්න මගට ආවා. දිව්‍යාංගනාවනේ ඒගොල්ලෝ දිව්‍යමය ලීලාවෙන්මයි හිටියේ. ඒ හින්දා පාත්‍රය අතින් වහගත්තා දානේ පිළිගන්නන්න දුන්නේ නැහැ. උන්වහන්සේ දිව්‍යාංගනාවන් පහු කරලා වැඩියා. දිව්‍යාංගනාව බොහෝම දුකසේ දෙව්ලොව ගිහිල්ලා අඬන්න පටන් ගත්තා. සක්දිවිඳු යහුවා ඇයි කියලා. මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ අපේ දානේ පිළිගත්තේ නැහැ. සක්දිවිඳු සඳහන් කළා හා මම යන්න. තමන්ගේ අග්‍රමහේෂිකාව සුජාතත් අඬගහගෙන රහතන් වහන්සේ වඩින වීදියේ ඉස්සරහ තැනක පහළ වෙලා බොහෝම දුප්පත් පැල්පතක් මවාගෙන මේ පැලට වෙලා හිටියා. රහතන් වහන්සේ වඩිනවා. උන්වහන්සේ පාරේ ඉන්න දිහා අභිඥාව යොදවලා බලන්නේ නෑනේ. සාමාන්‍ය විදිහටනේ පිණ්ඩපාතේ වඩින්නේ. ඉතාම වයසක මහලු මිනිහෙක් වෙවුලා වාගේ දානෙ ටිකක් අරගෙන පාරට ආවා. පාත්‍රය විවෘත කරලා දුන්නා. දානෙ ටික පාත්‍රය ඇතුලින් තියෙනවත් එක්කම දිව්‍යමය සුගන්ධය විහිදෙන්න පටන් ගත්තා. රහතන් වහන්සේ දැනගත්ත කවුද කියලා. ඒ වෙලාවේ යහුවා අහිංසකයෙකුට තියෙන වටිනා අවස්ථාවක් මේ විදියට වංචා කළේයි කියලා. ඒ වෙලාවේ බිම්බලාගෙන කියනවා ස්වාමීන් මමත් හරි දුප්පත්. ඒ හින්දා මට අනුකම්පා කරන්න කියලා. අපේ ඇට හිතෙනවද සක්දිවිඳු වෙයි දුප්පත් කියලා?
මොන තරම් සැප තියෙන කෙනෙක්ද සක්දිවිදු කියන්නේ? දිව්‍ය ලෝක දෙහික අධිපතිය. එතකොට ඇයි මේ මම දුප්පත් කියලා කියන්නේ? රහතන් වහන්සේ කියනවා, ස්වාමීනි මම සක්දිවිදු උනේ අබුද්ධෝත්පාද කාලයේ පින් කරලා. ස්වාමීනි මේ බුද්ධෝත්පාද කාලයේ පින් කරපු මිනිස්සු මැරිලා ඇවිල්ලා තවතිසාවී පෙදෙනවා. ඒගොල්ලෝ ඉන්නේ මගේ යටතේ. නමුත් ස්වාමීනි ඒගොල්ලෝ මට වඩා ලස්සනයි. ඒගොල්ලෝ මට වඩා තේජාන්විතයි. ඒගොල්ලන්ගේ ශරීරයෙන් විහිදෙන කාන්තිය මගේ රශ්මි ධාරාවට වඩා වැඩි. ස්වාමීනි බුද්ධෝත්පාද කාලේ පින් කරලා දෙවුලව උදෙවියෝ වෛජයන්ති ප්‍රාසාදයේ ගාවින් යනකොට මම හැංගෙනවා ස්වාමීනි කිව්වා ලැජ්ජාවට. එහෙනම් බුද්ධෝත්පාද කාලයේක පින් කරගත් අය මොනතරම් ශ්‍රේෂ්ඨද? අන්න ඒ හින්දා මගේ දානෙත් ඉවසන්න ස්වාමීනි කියලා බැගෑපත් ඉල්ලීමක් කරනකොට රහතන් වහන්සේ සමාව දීලා අනුකම්පා කරනවා. අපි පිළිතුරු නැහල තියෙනවද ඉන්දක සහ අංකුර කියන දිව්‍ය පුත්‍රය දෙන්න ගැන? එක දවසක් භාග්‍යතුන් වහන්සේ ගාව ගිහිල්ලා වැඳ වැටුණා. වැඳලා එතන වාඩි වුණා. දැන් භාග්‍යතුන් වහන්සේගෙන් බණ අහන්න මහේශාක්‍ය දෙවිවරු ලක්ෂ ගණන් කෝටි ගණන් එනවා. ඉන්දක නම් වාඩි වෙච්ච තැනමයි. නමුත් මහේශාක්‍ය දෙවිවරු එන්න අංකුර දිව්‍ය පුත්‍රය පස්සෙන් පස්සට යනවා. ධර්ම දේශනාව ඉවර වෙලා බුදුරජාණන් වහන්සේ ඉන්දක දිව්‍ය පුත්‍රයෙන් අහනවා කොයිදක අංකුර කියලා. ස්වාමීනි දොළොස් යොදුනකට එහා පැත්තේ ඉන්නවා. එච්චර ඈත ගියේ එන්න කියන්න කිව්වා. ආවට පස්සේ එහම ඉන්දක දෙව්ලොව එන්න මොනවද කරපු පින්කම් කියලා. එච්චර ඈතට ගියේ කියලා ඇහුවා. එතකොට කීව ස්වාමීනි මහේශාක්‍ය දෙවිවරු වෙනකොට මට උන්වහන්සේලාට ඉස්සරහින් ඉන්න බෑනේ. එහෙනම් මම අස්සට යනවා. එහෙම දොළොස් යොදුනක් එහා පැත්තේ ගියා. අංකුර මොනවා කරකද දෙවිවරු ආවි කිව්වා. සදහන් කරනවා ස්වාමීනි මත් දෙවිවරු ගියේ අබුද්ධෝත්පාද කාලයක දොළොස් යොදුනක එක දිගටම ලිප් බැඳලා අවුරුදු 10000ක් එක දිගටම දන් දීලා ලබාගත් පිණින් තමයි මම දෙවලුම. මතකද දානේ තරම දොළොස් යොදුනක ලිප් බැඳලා අවුරුදු 10000ක් එක දිගටම දන් දීලා තමයි දෙවලුම ගියේ. ඒ ගිහිල්ල අල්පේශාක දෙවි අන් ඉන්දකගෙන් ඇහුවා ඉන්දක මොනව කරලද දෙවලුම ආවේ කියලා. ස්වාමීනි මම ඉතාම දුප්පත් මිනිහෙක්. වේල කන්න තිබ්බේ නෑ. අනුන්ගේ ගෙයක් ගෙයක් ගාන ගිහිලා ඉල්ලගෙන කෑවේ. සමහර අය මට කන්න දුන්නේ නෑ. අදත් ගෙවල් ගාවට ඉල්ලගෙන ඉන්න හැමෝටම අපි දෙන්නේ මට කන්න දුන්නේ නෑ. මට බැන්නා. මං පන්න ගත්තා. එක සත්පුරුෂේ මට කීවා එයාගේ ගෙදර ගේට්ටුව ගාව ඉන්න කියලා. කෑමටයි බීමටයි මොනවා හරි ගෙනත් දෙන්නම් කියලා. ස්වාමීනි මම එතෙන්ට වෙලා හිටගෙන හිටියා. ටික වෙලාවකින් මම දැක්කා අපේ අනුරුද්ධ මහරහතන් වහන්සේ පිණ්ඩපාත වැඩිනවා. ස්වාමීනි මට හිතුණා සංසාරේ දන් දීලා නැති හින්දා මං දුප්පත් වෙලා ඉපදිලා අද අනුන්ට අතපාල බැනුන් අහහා වේලක් නුකා වේලක් කකා වගේ කුස පිරින්නේ නැති ආහාර වේලක් තමයි නිතරම ගන්නේ. මට දෙන්න දෙයක් තියෙනකොට දෙන්න කෙනෙක් නැහැ. දෙන්න කෙනෙක් ඉන්නකොට දෙන්න දෙයක් නැහැ. ඒ වෙලාවෙත් මට හොඳටම බඩගිනි. මං කල්පනා කළා සසර දන් නොදී මේ විපාකයයි මම මේ ගෙවන්නේ. ආර්යයන් වහන්සේ නමක් පිණ්ඩපාතේ වඩිනවා. මේ සත්පුරුෂයා මගේ කෑම වේල අරන් එන්න ගෙදර ගියා. එහෙම කියලා ගේ දිහා බලනකොට අර මිනිසයා කෑමයි බීමයි අරගෙන එනවා. ලකට බිව සත්පුරුෂය මට ගෙනාපු ආහාර වේද ආංගර ආර්යයන් වහන්සේට මගේ නමින් පූජා කරන්න කියලා.
ස්වාමීනි, මගේ අතින්වත් අල්ලන්නේ නැතුව මට හම්බ වෙච්ච කෑම වේල උන්වහන්සේට දන් දීලයි මම දෙව්ලොව ආවේ. තේරුණාද වෙනස? අවුරුදු 10000ක් දන් දීපු කෙනයි අනුන්ගෙන් හම්බ වෙච්ච එක කෑම වේල ආර්ය උන්වහන්සේ නමකට දන් දීපු එකේ වෙනස. එහෙනම් බුද්ධෝත්පාද කාලයක ලැබිච්ච මනුස්ස ජීවිතයම කොයිතරම් උත්තරීතරද කියලා අපි ඇයට හැඟෙනවද? ඔබ කැමති වුණත්, ඔබ අකමැති වුණත් ඔබේ ආයුෂ දවසින් දවස දවසින් දවස පිරිහෙනවා. ඔබ කැමති වුණත් අකමැති වුණත් ඔය වාඩි වෙලා ඉන්න උන් පැදුර උඩම ඔබේ හුස්ම ටික යන්නත් පුළුවන්. අද ගෙදර යන්න කලින් ඒක යන්නත් පුළුවන්. මේක ජීවිතයේ අහන අන්තිම ධර්ම දේශනාව වෙන්නත් පුළුවන්. අද ගෙදර ගිහිල්ලා කන්නේ ජීවිතේ කන අන්තිම කෑම වේල වෙන්නත් පුළුවන්. නමුත් අපි අපේ හෘද සාක්ෂියට කතා කරලා අහන්න ඕනේ, දැන් හුස්ම ටික ගියොත් ඔබ කොහෙද උපදින්නේ කියලා. සුගතියක උපදින්න තරම් පින් ඔබ ගාව තියෙනවද කියලා. සුගතියක උපදින්න වාසනාව ඔබ ගාව තියෙනවද කියලා. මේ බුද්ධෝත්පාද කාලයේ ඒ වාසනාව උදා කරගන්න බැරි වුණොත් ඔබ තරම් අවාසනාවන්ත මේ ලෝකේ තව නැතු වෙනවා. ඊළඟට පින්නතුනේ දුර්ලභා ෂණ සම්පatti. දැන් අපිට හම්බෙච්ච ෂණ සම්පත් මොනවද? මේ ෂණ සම්පත් කියලා කියන්නේ හොඳට හිතන්න පුළුවන් මනසක් තියෙනවා, හොඳට පේන ඇස් දෙකක් තියෙනවා, හොඳට ඇහෙන කන් දෙකක් තියෙනවා, නිරෝගීමත් කයක් තියෙනවා, පංච ඉන්ද්‍රියන්ගේ කිසිම විකලත්වයක් කිසිම විකලත්වයක් නෑ. එහෙනම් මේ නිරෝගී ඉන්ද්‍රියන් හම්බුනේ පෙර මොනතරම් පින් කරගත්ත බුද්ධ ශාසනවල මොනතරම් හරියට නිවැරදිව පින් කරගත්ත දීපදුව හෝති චක්කුදු කියලා එකතැනක සඳහන් කළා. හොඳට පේන නිරෝගී ඇස් හම්බුනේ හොඳට පහන් පූජා කරලා තියෙන නිසා. දීපතු හෝති චක්කුදු, පහන් දුන්න කෙනා ඇස් දුන්න වෙනවා. අපේ ඇහැට පේනවා තමයි. අපේ ඇහැට රෑටත් පේනවාද? අපේ ඇහෙන් රෑට වැඩක් ගන්න බෑ. රෑට වැඩක් ගන්න නම් තව ආලෝකයක් දල්ව ගන්න වෙනවා. නැත්තම් රෑට ඇහැ නිෂ්ප්‍රයෝජන වස්තුවක් බවට පත් වෙනවා. එහෙමනම් භාග්‍යතුන් වහන්සේ ළඟ රාත්‍රී කාලේ හොඳ පහනක් දැල්ුණේ එක සංසාරේ පුරා ඇස් ලබන්න හේතු වෙන අපූරු පින්කමක් වෙන්නේ නැද්ද? ආන් ඒකයි මම මුලින් කිව්වේ, මේ පින්කම් කරන එක වටිනවා. හැබැයි මේ පින්කම කරන්න ඕනේ කොහොමද කියලා හරියටම දැනගන්න ඕනේ. බුදුරජාණන් වහන්සේට සමහර කෙනෙක් පහන් පූජාවක් කරලා තියෙනවා දකින්නවා. ඒ කොහොමද? අපිට ඕනේ භාග්‍යතුන් වහන්සේට ආලෝක පූජාවක් කරන්න නෙමෙයි, භාග්‍යතුන් වහන්සේගේ රූපය දැකලා යනේ නයිට රූපෙ පෙන්නලා තණ්හාවක් මුදුන්පත් කරගන්න. අන්නේ ඉන්න සමහර තැන්වල බුදුරජාණන් වහන්සේගේ මුව මඩල ඉලක්ක කරලා අර අධිබල විදුලි කිරණක් විහිදෙන ආලෝක කදම්බ භාග්‍යතුන් වහන්සේට එල්ල කරලා තියෙනවා දැකලා නැත් අපි. අපේ මූණට එහෙම ආලෝක කදම්බයක් එල්ල කළොත් අපිට ඉන්න පුළුවන් වෙයිද? එහෙම පූජාවක් මං හිතන්නේ එව්වගෙන් ඇස් ලැබෙනවා වෙනුවට එව්ව ඇස් කන වෙන පූජාවල් වෙනවා. එතකොට අපි බුදුරජාණන් වහන්සේට පහන් පූජා කරාම සමහර වෙලාවට අපි බුදු කුටියට යනකොට විදුලි පහන් දැල්වගෙන යනවා. ගිහිල්ලා මල් පහන් පූජා කරලා ගිලම්පස පූජා කරලා වන්දනා කරලා අපේ කටයුතු ටික ඔක්කොම ඉවර කරනවා. ඉවර කරලා දොර වහනකොට විදුලි පහන් ටික ඔක්කොම නිමලා දොර වහනවා. ඒ ගිලම්පස පූජා කිරීම බුදුරජාණන් වහන්සේ ජීවමානව ඉන්න නිසා, ජීවමානයි කියන සංඥාව නිසා පූජා කළේ. එහෙනම් මහා පරිනිර්වාණ සූත්‍රයේ හැටියට භාග්‍යතුන් වහන්සේ තාමත් ජීවමානයි.
එතකොට දැන් අපි වැඩේ කරගත්තා. අපි ගෙදරට මිත්‍රයෙක් ආපුවම එයාට අපි කාමරයක් සකස් කරලා දෙනවා රැයට ඉන්න. දැන් මට මිතුරා ගාවට යන්න වෙච්චාම මං විදුලි පහන් දැල්වගෙන ගිහිල්ලා කතා බහ කර කර ඉඳලා මං එනකොට විදුලි පහන් ටික නිවලා එනවා ඒ මිනිහයා කවුලේ හිටපුවා. දැන් ඒකම නෙමෙයිද මේ කෙලෙල තියෙන්නේ. අපේ වැඩි කරගත්ත බුදුරජාණන් වහන්සේ කවුලේ තිබ්බ පහන් ටික නෝ. ඒක පහන් පූජාවක් වෙන්නේ නැහැ. භාග්‍යතුන් වහන්සේ මුළු රාත්‍රියම අවදිින් හිටියේ. ඇතැම් දවසක සැතපුණා නම් පැය විනාඩි 20ක් අපේ රෝසුපයින් පැය විනාඩි 20යි සැතපීලා තියෙන්නේ. ඒ බුදුරජාණන් වහන්සේ මෙච්චර නිදි මරන්නේ. තවත් සම්පූර්ණ කරගන්න මොකක් තියෙනවද? නෑ. එහෙනම් කවුරු වෙනුවෙන්ද මේ නිදි මරන්නේ? භාග්‍යතුන් වහන්සේ අපි වෙනුවෙන් ඇතැම් දවසක සැතපුණේ පැය විනාඩි 20යි නම් පින්නතුනේ අපි අපෙන් අහන්න ඕනේ නැද්ද මොන හේතුව හින්දාද පැය 8ක් 10ක් අපි නිදියන්නේ කියලා. උන්වහන්සේ අපි වෙනුවෙන් එච්චර නිදි මරනවා නම් අපි කොහොමද මෙහෙම නිදියන්නේ? අපි නිදියන තරම් නිදියන්න භාග්‍යතුන් වහන්සේ අපිට කියලා නැහැ. භික්ෂුන් වහන්සේලාට දේශනා කළේ පැය 4ක් හොඳට මැදි කියලා. ඒකෙදි මහණෙනි කියලා ආමන්ත්‍රණය කරාම ඔබටත් සාධාරණයි. පැය 4ක් ඇද්දි. වෛද්‍යවරු කියන්නේ පැය 6ක්වත් නිදියන්න කියලා. නමුත් භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්න පැය 4ක් ඇති කියලා. හැබැයි හරියට නිදියන්න ඕනේ. සිහියෙන් නිදාගත්ත කෙනෙකුට පැය 4ක් හොඳටම ප්‍රමාණවත්. මෛත්‍රී භාවනාවේ ආනිසංස ගැන කියනකොට ආනිසංස 11ක් කියනවා. එකේ ආනිසංසයක් නේද? සුවසේ නිින්ද යනවා. සුවසේ අවදි වෙනවා. ඔබ හිතන්න අතරේ එකට තමයි නිින්දා ගන්න ලෑස්ති වෙන්නේ. හැබැයි මට හෙට උදේ පාන්දර 4ට ආයෙ නැගිටලා වැඩක් තියෙනවා. මම කල්පනා කරනවා හෙට වැඩි කරන්න පුළුවන් වේද දන්නේ නැහැ. ඒ තරම් නිින්දක් නැහැ. නිදියන්න තියෙන්නේ එකේ ඉඳලා 4 වෙනකන් නම් ජීවිතය අත්හදා බලන්න තව විනාඩි 15ක් අයින් කරලා එකයි කාලෙට නිදා ගන්න. අර අයින් කරපු විනාඩි 15 මොකටද? ඒ විනාඩි 15 හොඳ සිහියෙන් මෛත්‍රී භාවනාව කරන්න. කරලා නිදා ගන්න. ඒ පැය කීපේ නිදල නැගිටිනකොට ඔබට පැය 8ක් 10ක් නිදාගත්ත සනීපිය දැනෙනව ඇඟට. ඒකයි භාග්‍යතුන් වහන්සේ හිම දේශනා කරලා තියෙන්නේ. දැන් ගොඩේ පංච ඉන්ද්‍රියන් බොහොම නිරෝගී. එහෙනම් ඒ නිරෝගී ඉන්ද්‍රියන් පාවිච්චි කරලා පින් කරන්න ලැබෙන තියෙන්නේ. පින් කරලා හම්බෙච්ච ඉන්ද්‍රියන් මෙහෙවලා පින්ම තමයි කරන්න ඕනේ. අවසාන කාරණාව සද්ධම්මෝ පරම දුර්ලභ. මේ නිර්මල බුද්ධ වචනය ලෝකේ ඉතාම දුර්ලභයි. ක්‍රමක්‍රමයෙන් බුද්ධ වචනයට මිත්‍යා දෘෂ්ටි එකතු වෙමින් ධර්ම රත්නය විනාශ වෙමින් යනවා. අද ලංකාව තියෙන අති දැවැන්ත අඳුරු වගාදේක නම් කිසිම විචාරපූර්ණ ස්වභාවයක් නැති අය මිත්‍යා දෘෂ්ටියටම පේලිගෙනව මිසක් සම්මා දිට්ඨිය මොකද්ද කියලා හිතන්නවත් ලෑස්ති වුණේ නැ. මිනිස්සු අලුත් දෙයකට කැමති හින්දාද දන්නේ නැහැ එහෙම කරන්නේ. නමුත් නතර වෙන්නේ අවිචිය කියන කාරණාව අමතක වෙලා. ආන්ගේ හින්දා නිවැරදි නිර්මල බුද්ධ දේශනාව ලෝකේ කවදත් දුර්ලභයි. නිර්මල බුද්ධ දේශනාව හොයාගත් කෙනාට විතරක් ලබාගත් ශ්‍රේෂ්ඨ මනුෂ්‍ය ජීවිතයට උපරිම සාධාරණයක් කරන්න පුළුවන්කම තියෙනවා. අවබෝධයෙන් ධම දැක්ක කෙනාට. ඒ නිසා ධර්මයේ බොහොම දුර්ලභයි. ඒ දුර්ලභ ධර්මයේ ජීවිතයට හොයාගන්න. ලබාගත් ශ්‍රේෂ්ඨ මනුෂ්‍ය ජීවිතය සතර පායක වැටෙන්නේ නොදී පුළුවන් තරම් මෙතනින් උස්සලා ඉහළ තැනක තියාගන්න උත්සාහ කරන්න. ආන් ඒ වෙනුවෙන් භාග්‍යතුන් වහන්සේගේ ආශිර්වාදයයි ශක්තියයි අනුකම්පාවයි ඔබට මට අපි සියලු දෙනාට නොවැළුව නොමදවම ලැබේවා කියලා අපි සාදු කියලා ප්‍රාර්ථනා කරමු. අද ධර්ම දේශනාවේ දායකත්වය දරනවා කුරුණෑගල දෙමටඩුව පොත්ගුල් මහා විහාරයේ විහාරාධිපති අතිපූජ්‍යපාද අවසරයි රැකව ජිනරතන ස්වාමීන්ද්‍රයන් වහන්සේ ප්‍රධාන
විහාරස්ථ දායක සභාව විසින්. උතුම් අරමුණ දායක සභාවේ සියලු දෙනාගේම නමින් මිය පරලොව ගිය දෙමව්පියන් සහෝදර සහෝදරියන් සියලු දෙනාටම පින් පැමිණවීම. බෞද්ධ නාලිකාවේ සභාපති අපෝතු දරණාගම කුසලදම්ම ස්වාමීන් වහන්සේට ප්‍රාර්ථනීය බෝධියකින් අමා මහ නිවනින් සැනසීම උදා කර ගැනීම. මේ පින්කමේ ප්‍රධාන පරමාර්ථයේ හැටියට මේ පින්වත් පිරිස සිහිපත් කරනවා. වයම පළාතේ ප්‍රධාන අධිකරණ සංඝනායක දෙමටුලුව දික්වැහැර සෙවල්ලව විහාරස්ථානාධිපති රැකව අවසරයි ශ්‍රී ජිනරතන නායක මාහිමිපාණන් වහන්සේගේ 72 වැනි ජන්මදිනය නිමිති කරගෙන උන්වහන්සේගේ රත්නත්‍රී ආශිර්වාදයෙන් තව චිරාත් කාලයක් නිදුක්ව නිරෝගීව වැඩවාසය කරන්න ආශිර්වාද කිරීම තමයි මේ පින්කමේ ප්‍රධාන අරමුණ හැටියට සිහිපත් කරන්නේ. ඊට අමතරව සත් ප්‍රාර්ථනා කරනවා ධර්මදේශනයේ පැවැත් වූ ස්වාමින් වහන්සේට බොහෝම කල්යාණ මිත්‍රත්වයෙන් අපිට ආශිර්වාද කරනවා. ධර්මදේශනාව ශ්‍රවණය කළ ස්වාමින් ගම්වාසීන් ලංකාවාසීන් ලෝකවාසීන් සියලු දෙනාටම ධර්මාවබෝධය ලැබීම පිණිසත් බෞද්ධ නාලිකාවේ කාර්ය මණ්ඩලයේ සියලු දෙනාට සත් ප්‍රාර්ථනා කිරීම පිණිසත් මේ පින්කම සිදු කරන බව සිහිපත් කරනවා. පින් අනුමෝදන් කළ සියලු දෙනාටම පින් අනුමෝදන් වේවා. ආශිර්වාද කළ සියලු දෙනාටම නායක මාහිමිපාණන් මහසී ප්‍රධාන සියලු දෙනාටම රත්නත්‍රි ආශිර්වාදයෙන් නිදුක් බව නිරෝධ බව චිරජීවනයේ උදාපත් වේවා. අපි සියලු දෙනාටම ඉතාම ඉක්මන් භවයක ඉතාමත්ම කෙටි කාලයක සුඛ සහගත ප්‍රතිපදාවෙන් ආර්ය සත්‍ය අවබෝධයෙන් සැනසෙන්නේ මේ මහා කුසලයේ පාරමිතාවක් වේවා කියලා ප්‍රාර්ථනා කරමි. ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරං රක්ඛන්තු ලෝක ශාසනං. දේවෝ වස්සතු කාලේන සස්ය සම්පති භූතු ච පීතෝ භවතු ලෝකෝ ච රාජා භවතු ධම්මිකෝ. සාදු සාදු සාදු. පින්වත්නි, ඔබ අප කෙරෙහි මෙත් සිතින් ඒ උතුම් සදහම් දේශනාව සිදු කළ පූජ්‍යපාද කොරළෑගම සරණතිස්ස ගෞරවනීය ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනය ලැබේවායි අපි සියලු දෙනා සාදු නාදයක් පවත්වා ප්‍රාර්ථනා කරමු. සාදු සාදු සාදු. ඒ ප්‍රාර්ථනාව සමගින් කුරුණෑගල ඇත්කඳ රජ මහ විහාරස්ථානයේ මූලිකත්වයෙන් බාහිර පිටගත කිරීමක් ලෙස ඔබ වෙත ගෙන සදහම් දේශනාව මෙලෙස නිමාවට පත්වනවා. වෙනත ඔබ සැමට සම්මා සම්බුදු සරණයි.